වෙනද වගේම අමුතු වීඩියෝ අපි මේඩ් ඉන් ශ්‍රී ලංකා වර්ෂන් එක අරගෙන අලුත් ගමනක් කැවිලා. මේ වර්ෂන් එකට ලංකාවේ අර්ථයක් ගෙන්නන්න. අර්ථයට මම හිතනවා මේ වචනේ පරිසමාප්තත්වයෙන්ම මේ මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඉතින් මෙන්න මේ වැඩේ කරගෙන යන අතරමඟදී හම් වෙනවා ලස්සන දෙයක්. කලාකාමී ඇසකින් බලන්න පුළුවන් කෙනෙක් යතින් නිර්මාණ දෙයක්. අද මේ වැඩේ කරලා තියෙන කෙනාව මිට කාලයකට පෙර ඉඳන්ම ඔබ බොහෝ අය දන්නවා. ඇය නුවර සිත්තරාගිය. නමින් මදුවාශිනී නුගලියද. අයිබෝවා. අයිබෝවා. මේක ඇවිල්ලා අමුතු වැඩක්. මේක මම හිතනවා දැක්කොත් හිතයි මොකද්ද මේ? ඇයි මේක කරන්නේ? පොතල් ටිකක් එකතු කරලා අමුතු වැඩක් කරලා දෙනවා. අපි හමු. විස්තර කතා කරන ගමන්ම මොකද්ද මේ දේ කියන්නේ? අපිට පොඩ්ඩක් පැහැදිලිවීමක් කරොත් මොකද්ද මේ? මේකට කියන්නේ ටෙරාරියම් කියලා. ඒ කියන්නේ මේ විදුරු බෝතලයක් ඇතුලේ ජෛව පද්ධතියක් හදන එක තමයි මේක කරන්නේ. ඒ කියන්නේ හරිත ලෝකයක් බෝතලයක් ඇතුලේ හිර කරා වගේ දෙයක් තමයි මේ. ලස්සනට අපිට හදන්න පුළුවන් මානසික සැකසට සමදේට. හරිත ලෝකයක් බෝතලයක් ඇතුලේ හිර කරලා තියෙනවා. ඉතින් මෙන්න මේකයි කතන්දරේ. මේක පුංචි පැහැදිලිකම ඔක්කොම කරන්න. අපි මෑත කාලේ ඉඳන්ම මෑත කාලේ මේ අපි හැමෝම පොඩ්ඩක් මේ සබහාදාමත් එක්ක නැඹුරු වෙලා සබහාදාමත් එක්ක ගමනක් යන උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහ කරන ගමනේ මම හිතනවා තවත් එක් කොටසක් තමයි මේක. තමන්ගේ ඔෆිස් එක වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම මේක මේ අලංකාර සැරසිල්ලක් විදිහට තියාගන්න වෙන රටකින් ගේනවා. නෑ. දැන් මේක පුළුවන් අපේ රටේ කරන්න. මේක අපේ රටේ නිෂ්පාදනයක් වෙනවා. ඉතින් මෙදින් ශ්‍රී ලංකා අපි අත දෙන්න උත්සාහ කරන්නේ ඉන්නේ. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඔව් අපිට මේකට ඕන වෙනවා විනිවිද පේන විදුරු බෝතලයක් ඒ වගේම මේ වගේ පොඩි ගල් ගල් කියන්නේ බොරළු උනත් අපිට ගන්න පුළුවන් අඟුරු ඒකට මේකට මේ අර කුණු ගල් කියලා ඒකම අත්‍යවශ්‍ය නැහැ ඒක අත්‍යවශ්‍ය නැහැ අපිට මොනවා හරි බොරළු හරි මොනවා හරි ගල් පොඩි චුටි ගල් ටිකක් දාන්න ඕනේ මොකද මේක යටටම දාන්නේ මේක වතුර රැඳෙන්න තමයි ඒක තියෙන්නේ එතකොට අපිට ඕනේ අඟුරු පස් පස් කියන්නේ කොම්පෝස්ට් පස් හරි මතු පිට පස් අඟුරු දාන්නේ හේතුවක් තියෙනවද අඟුරු දාන්නේ කාබන් හම්බෙන්නේ ඒ කියන්නේ මේක පරිසර පද්ධතියක් හින්දා ඇතුලේ කාබන් ඕනේ අනිවාර්යයෙන් ඒ නිසා තමයි අඟුරු දාන්නේ ඒ වගේම මේ මතු පිට පස් කොම්පෝස්ට් දෙක මික්ස් කරලා තියෙන්නේ ඒ වගේම මේක හදන්න පුළුවන් ගස් තියෙනවා මේ වගේ මීමන මේ වගේ ඒ කියන්නේ ගොඩක් ඉක්මනට ලොකු වෙන්නේ නැති ගස් මොකද ඉක්මනට ලොකු වුණොත් බෝතලේ ඇතුළේ ඉඩමදි වෙලා ප්‍රශ්නයක් වෙනවා. මම මේ මීවනත් වෙන වර්ගයක් වෙන්න ඕන නැත්නම් මීවන ශාකයේ ඉක්මනට වෙන එකක් තියෙනවනේ. ඔව් මේ පොඩි මීවන වර්ග මේ වගේ අපිට කැක්ටස් ජාති ගන්න පුළුවන්. මේ වගේ කැක්ටස් ගන්න පුළුවන්. ඒ වගේම පාසි ඒ වගේම අපිට ඕන වෙනවා මේ වගේ net ready කෑල්ලක්. වැලි එතකොට මේ වගේ ටූල් සෙට් එකක් සමන්ඩ තියෙනවනම් හරි ඒව පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් හදා ගන්න උනත් පුළුවන්. අපි හදමුද? මුලින්ම මේ වගේ බෝතලයක් ගන්නවා. ඒකට අපි මුලින්ම දාන්නේ මේ ගල් කැට ටික. ඔක ප්‍රමාණයක් තියනවද? නැහැ. අඩියට ඒ කියන්නේ බෝතලේ මේ මෙච්චර අපිට අඟලක් විතර උසට තමයි අපි මේ මේ පස් මිශ්‍රණය ඔක්කොම දාගන්නේ. මුලින්ම මේ ටික මෙහෙම දාගන්නවා. යට අඩියට. ඊට පස්සේ අපි මේ බෝතලේ වර්ගඵලයට සමාන net කෑල්ලක් දානවා බෝතලේ අඩියට. එතකොට ඊට පස්සේ අපිට ඕන අඟුරු. අඟුරු ටික ඊට පස්සේ ලේයර් එක අඟුරු ලේයර් එකක් මෙන්න මෙහෙම දාගන්නවා. මම දැන් බලන්න ඉන්න ඔබ දකින්නවා මේක ක්‍රමයෙන් අදියරෙන් අදියර කොහොමද මේ නිර්මාණය හදන්නේ මේ නිර්මාණය කොහොමද නිර්මාණාත්මක භාවයෙන් මම කියන්නේ ඉවර කිරීම කියන්නේ ෆිනිෂින් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් කරන ගම මම හිතනවා ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් මොකක් හරි මේ නිර්මාණයක් කරගන්නේ කොහොමද කියන්නේ. ඉතින් මම හිතනවා අපේ අමුතු වීඩියෝ එක එකතු වෙන්න අමුතු වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබට පුළුවන් හැමදාම අමුතු දේවල් බලන්න අපිත් එක්ක. මේ විදිහට අඟුරු ගල් ලේයර් එකයි අඟුරු ලේයර් එකයි දාගත්තා. ඊට උඩින් අපි දාන්නේ මේ පස් ටික. පස් කියන්නේ මේ හොඳ ටිකක් හොඳ පස් වෙන්න ඕනේ මොකද ඒකේ දිලීර හරි මොනවා හරි තිබ්බොත්
හැදෙන ගස් වලට ප්‍රශ්න නැහැ. හොඳ හොඳ පස් කියලා කොහොමද තෝරගන්නේ? ඒ කියන්නේ අපිට මේ පස් ඕන ජීවානුහරණය කරලා ගන්නත් පුළුවන්. පොඩ්ඩක් ඒ ගැන චුට්ටක් කතා කරමු. ජීවානුහරණය කරන්නේ කොහොමද කියන දේත් එක්ක. මේ අපි කොම්පෝස්ට් හරි පස් අරගෙන උණු වතුර බා උණු වතුර එකක් උණු වෙන්න තියලා අපිට ඒ කුඩින් මොකක් හරි ඒ කියන්නේ යකඩ තැටියක් හරි උඩින් තියලා මේක රත් කරගන්න පුළුවන්. එතකොට පස් ජීවානුහරණය වෙනවා. එතකොට අපිට විස බීජ මුකුත් නැති දිලීර මොනවත් නැති හොඳ පස් ටිකක් ගන්න පුළුවන්. අපි මේක හදාද්දී අපිට පුළුවන් බෝතලේ වහලා හදන්නත් පුළුවන්. ඒ වගේම ඇරලා හදන්නත් පුළුවන්. අපි වහලා හදනවා නම් අනිවාර්යයෙන්ම මේ පස් ජීවානුහරණය කරලා ගන්න ඕනේ. මොකද නැත්තම් දිලීර හරි මොනවා හරි බැක්ටීරියා ආසාදනයක් වෙන්න පුළුවන් ගස් වලට. මුලින්ම දාගත්ත බොරළු ලේයර් එක කියන්නේ පොඩි ගල් මොන හරි බොරළු හරි මේ වගේ ගල් ලස්සනට හොඳයි මේ වගේ සුදු පාට ගල් තියෙනවා නම් කැමති දයක් දාගන්න පුළුවන් අපිට ඊට උඩින් මේ වගේ net කැල්ලක් දාගත්තා මොකද අපි දැන් මේකට වතුර එහෙම දාද්දි වතුර පෙරිලා යන්න ඕන නිසා ඊට උඩින් අඟුරු අඟුරු ලේයර් එක දාන්නේ කාබන් එන්න කාබන් ඕනේ මේ වගේ දෙයකට ඒ නිසා මේ අඟුරු ලේයර් එක ඊට උඩින් අපි දාගත්ත පස් මතු පිට පස් හෝ කොම්පෝස්ට් හෝ කැමති ඒ වගේ පස් වර්ගයක් අපේ දැන් මේ අවශ්‍ය ටික අපි හදාගෙන ඉවරයි අපිට දැන් ඒකේ පැලේ හදාගන්න පුළුවන් හදලා සති දෙකක් විතර පින ඇරලා තියන්න ඕනේ. ඒකලා මුල් ඇද්දට පස්සේ පින අපිට වහගන්න පුළුවන්. ඒත් අපි පින වහලා තිබ්බත් ඒත් සති දෙකකට වතාවක් වගේ පින ඇරලා වතුර දානවා නම් වතුර දාලා පොඩ වාතාශ්‍රය එන්න දීලා ආය වහගන්න පුළුවන්. Thank you.
හොඳයි ඉතින් වෙනද වගේම අපි අදත් ආපු වැඩසටහනේ අවසාන වෙනතෙක්ම පියවරෙන් පියවර අපි ඔබට පෙන්වුවා මේ නිර්මාණයේ ටෙරාරියන් නිර්මාණය කොහොමද පටන් ගන්න මේක කොහොමද කරන්නේ අධිර කීපයක් යටතේ අය මම හිතනවා ඔබට ඉතාමත් පැහැදිලිව දැක ගැනීමට හැකියවන පරිදි අපි වැඩසටහන කරගෙන ගියා ඉතින් ගැටලුවක් එන්න පුළුවන් මේකේ මිල කීයද මේක කොහොමද අපි ගන්නව නම් ගන්න කියන එක ඉතින් මම මිල ගැන කතා කරන්නේ නැහැ මම කතා කරන්න කොහොමද මේක ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් කොහොමද මෑගෙන් ගන්න කොහොමද ඕඩර් එකක් හම් වුණාට පස්සේ මේක ඔබට ලැබෙන්නේ කියන එක කොහොමද අපිට පොඩ්ඩක් පැහැදිලි කරොත් මේක ලැබෙන ආකාරය ගැන ඔව් ඒ කියන්නේ අපිට ඕඩර් එකක් දෙනවා නම් ලොකු ඕඩර් එකක් දෙනවා නම් මාස එකමාරකට දෙකකට කලින් අපිට කියන්න ඕනේ දැනුවත් කරන්න ඕනේ සමනේ පොඩි ඔය පහකයක් වගේ ගන්නවා නම් සතියක් ඇතුළත වගේ සතියක් දෙකක් ඇතුළත අපිට කරලා දෙන්න පුළුවන් මම හිතනවා ඔබට දැනගැනීමට හැකියාව තිබුණා මේ ප්‍රශ්නෙට උත්තරේ. ඉතින් මම කියන්න තවත් දෙයක් ඔබ රාජ්‍ය ආයතනයක පෞද්ගලික ආයතනයක කාර්යාලයක සේවය කරන කෙනෙක් නම් හෝ වගකීම් නිලධාරියෙක් නම් ඔබට පුළුවන් ඔබගේ ආයතනයත් අලංකාර විදිහට තියාගන්න. මම හිතනවා ඉදිරියේදී මංගල උත්සව සඳහා සූදානම් වන ඔබට තියෙන හැකියාව අපි හැමෝම දන්නවා මංගල උත්සවකදී thank you card එකක් දෙනවා. ඉතින් මේ thank you card එකත් එක්ක ඉතා අගන වටිනා තැහැක්ගත් දෙන්න පුළුවන් ඔබගේ විවාහ උත්සවයට පැමිණෙන සියලු දෙනාට tire දෙක වෙන දුරකථන අංකයට සම්බන්ධ කරගන්න මේව ඔබට හැකියාව තිබෙනවා ඔබගේ අවශ්‍යතාවයට අනුව මේකෙන් මේ නිර්මාණ ලබා ගන්න. ඉතින් අමුතු වීඩියෝ අපි අලුත් දේවල් අරගෙන යන ගමනේ අදත් එක් වැඩසටහනක් නිමා කරමින් නැවතත් තවත් අලුත් වැඩසටහනක් එක්ක ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන් අපි සමුගන්න මොහොතේ මතක් කරන්න මෑට සමුදින ගමන් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අපි අලුත් වැඩකින් අලුත් දේවල් අරගෙන නැවත ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන් අපි සමු ගන්නවා දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න